අයිබෝවන් හරිද හරියටම දකින්න එකතු වන්න මේ සියත ටීවී ප්‍රධාන පුවත් විකාශයයි මම හර්ෂ මුදන්නක ප්‍රථමයෙන් අවධානය ප්‍රධාන පුවත් සිරස් තල වෙත සියතට එරෙහි ක්‍රියාත්මක කුමන්ත්‍රණය පිළිබඳව අපගේ ස්ථාවරය ප්‍රකාශ කිරීමට අවස්ථාව ඉල්ලා බැඳුම් කර කොමිසමට වොයිස් ඔෆ් ඒෂියා මාධ්‍ය ජාලයෙන් ලිඛිත ඉල්ලීමක් තම ආශිර්වාදයේ නොමැතිව කිසිවෙකුටත් ආණ්ඩු නිර්මාණය කිරීමට නොහැකි බව ජනපති පවසයි පොලිස් ප්‍රතියාපනයේට පොලිසියට පහර දුන් හිටපු කොටි ත්‍රස්තය ඇතුළු සැකකරුවන් සොයා පුළුල් පරීක්ෂණ යෙමනේ අනාගතයේ අවදානම් බව එක්සත් ජාතීන් අනතුරු හඟවයි ප්‍රථමයෙන් දේශීය පුවත් මහනුවර ඓතිහාසික ඇසල පෙරහැර මංගල්‍යයේ තෙවන කුඹල් පෙරහැර අද රාත්‍රියේ වීථි සංචාරය කෙරෙනවා පෙරහැර දළදා මාලිගාවෙන් පිටත් වුනේ රාත්‍රී 6:39 ට යෙදුණු සුබ මොහොතින් පෙරහැර ඊයේ දිනයේදී සාර්ථකව නිමාවට පත් වුණු අතර පෙරහැර දළදා මාලිගාවෙන් පිටත් වුනේ 6:39 ට යෙදුණු සුබ මොහොතින් බෞද්ධයන්ගේ මුදුන් මල්කඩ වන ඓතිහාසික මහනුවර නගරයේ පිහිටි ශ්‍රී දළදා මාලිගාවේ වාර්ෂික ඇසළ පෙරහර මංගල්‍යයේ තෙවන කුඹල් පෙරහර අද රාත්‍රී 6:39 ට යෙදුණු සුබ මොහොතින් ආරම්භ වුණා. පෙරහර ආරම්භ කිරීම සඳහා පෙරහර සංවිධායකින් විසින් මහනුවර ශ්‍රී දළදා මාලිගාවේ දියවඩන නිලමේ තැන්පත් ප්‍රදීප් නිලංගදෑල මහතාගෙන් අවසර පැතීම සිදු වුණා. අනතුරුව ශ්‍රී දළදා මාලිගාවේ තේවාව බාර නාහිමියන් වන තිබ්බටුවාවේ ශ්‍රී මේදංකර හිමියන් විසින් මංගල හස්තිරාජාගේ පිටමත පෙරහර කරඬුව තැන්පත් කළා. රාත්‍රී 6:39 ට යෙදුණු සුබ මොහොතින් පෙරහර කරඬුව පිට දරා සිටි මංගල හස්තිරාජයා මාලිගාවේ වාහල් කඩින් පිටතට පැමිණ පෙරහර ආරම්භ කළා. මුර ඇතේ කී කුඹු දහසය කී ඉගදල අට කී සත් කැබ කී ඇව් බොකුණු දාති සත් සිය ගැන කී එක බොකුණක කී සිව් මලේ කී තෙවන කුඹල් පෙරහර දළදා වීදිය ඩී.එස්. සේනානායක වීදිය ශ්‍රීමත් බෙනට් සොයිසා වීදිය හා ඊ.එල්. සේනානායක වීදියේ ගමන් කර රජ වීදිය ඔස්සේ ගෙවදීමට නියමිතයි. බැදුම්කර සිද්ධිය සම්බන්ධයෙන් සිදු කෙරෙන ජනාධිපති කොමිසමේ පරීක්ෂණ අතරතුර වොයිස් ඔෆ් ඒෂියා මාධ්‍ය ජාලයට එරෙහිව ඇතැම් මාධ්‍ය සිදු කරන අසත්‍ය ප්‍රචාරයන්ට පිළිතුරු ලබා දීම සඳහා අප මේ වන විට කටයුතු කරමින් සිටිනවා. ඒ අනුව මේ පිළිබඳව සොයා බලන ජනාධිපති කොමිසමේ ලේකම් සුමතිපාල උඩුගමසූරිය මහතා වෙත අප මාධ්‍ය ආයතනයේ අද දින ලිපියක් යොමු කරනු ලැබුවා. ඉන් අප ඉල්ලා සිටින්නේ අප පිළිබඳව පළවන මාධ්‍ය වාර්තා අසත්‍ය බැවින් ඒ පිළිබඳව අපගේ ස්ථාවරය ප්‍රකාශ කිරීමට අවස්ථාවක් ජනාධිපති කොමිසම හරහා ලබා දෙන ලෙසයි. බැඳුම්කර කොමිසම හරහා ලැබෙන තොරතුරු බවට ප්‍රකාශ කරමින් මාධ්‍ය අතලොස්සක් අප මාධ්‍ය ජාලයට රහසිගත ලෙස පහර දීමේ කුමන්ත්‍රණයක් දියත් කර තිබෙනවා. මෙම ජනාධිපති බැඳුම්කර කොමිසම වෙත ලැබෙන තොරතුරු ලෙස පදනම් කරගනිමින් අප මාධ්‍ය ආයතන ඉලක්ක කර සිදු කරන ද්වේෂ සහගත ප්‍රචාරයන් මාධ්‍ය ජාලයක් ලෙස අප දැඩි ලෙස හෙලා දකිමු. සැමදා සාධාරණ සහ නිදහස් අපක්ෂපාතී මාධ්‍ය මෙහෙවරක නිරත වන අපට එල්ල වී ඇති මෙම චෝදනාවන්ට පිළිතුරු ලබා දීමට අපටද අවස්ථාවක් ලබා දිය යුතු බවයි එම කොමිසමටද අප අවධාරණය කර සිටින්නේ. දැන් මාධ්‍යට බයින එක තමයි කරන්නේ. මාධ්‍ය සේවයක් කරන බැනුම් අහන්නේ. අගේ කරන්නේ බයින විතරයි. අපේ රටේ හැටින් සාධාරණයක් වෙන්න බෑ. අදාළ සිටිය සම්බන්ධයෙන් සීමා සහිත වොයිස් ඔෆ් ඒෂියා නෙට්වර්ක් සමාගම විසින් නිකුත් කළ මාධ්‍ය නිවේදනයයි මේ. පුපුටා ගැනීම. බැඳුම්කර වෙන්දේසියෙන් පසු පර්පචුවල් සමාගම කොටස් මිලටගත් ආයතන හතරක තොරතුරු කොමිසම ඉල්ලයි. ඉහත සිරස්තල යටතේ විවිධ මාධ්‍ය ආයතන ප්‍රකාශයට පත් කරන ලද හෝ විකාශය කරන ලද
ලද ප්‍රවෘත්තිය සම්බන්ධව කරුණු දැක්වීම පිණිස අප ආයතනය සියලුම සහෘද මාධ්‍ය ආයතන වෙත දන්වා සිටින වගනම් අප ආයතනය එනම් සීමා සහිත වොයිස් ඔෆ් ඒෂියා නෙට්වර්ක් සමාගම විසින් කිසිදු සමාගමකට සිය කොටස් විකිණීමක් සිදු කර නොමැති බවත් අප ආයතනයේ ඉහත සඳහන් පර්පචුවල් සමාගම සමග කිසිදු සම්බන්ධයක් හෝ එම සමාගමේ හිමිකරුවන් සමග මොනෑම් සම්බන්ධයක් හෝ නොමැති බවත් බැඳුම්කර කොමිසම විසින් ලිඛිතව හෝ වාචිකව එම කොමිසමේ මෙම කරුණට අදාළ විමර්ශන කටයුතු පිළිබඳව අප සමාගමෙන් කිසි දිනක විමසීමක් සිදු කර නොමැති බවත් සැබවින්ම අසත්‍ය කරුණු පදනම් කරගෙන අප සමාගම සමග කිසියම් ගනුදෙනුවක් ඇතැයි පර්පචුවල් සමාගමෙන් ඒකපාර්ශවිකව විමසීම තුළින් සහ එම කරුණු මාධ්‍ය තුළින් ප්‍රචාරය වීම තුළින් අප සමාගමේ කීර්ති නාමයට විශාල කැලලක් හා හානියක් සිදු වී ඇති බවත් කිසියම් නීති විරෝධී මෙන්ම සදාචාර විරෝධී ව්‍යාපාරයක නිරත වන බවට චෝදනාවක් ලද ඇතැම් පුද්ගලින් සහ ව්‍යාපාර සදාචාරාත්මක මාධ්‍ය මෙහෙවරක යෙදී සිටින වොයිස් ඔෆ් ඒෂියා නෙට්වර්ක් ආයතනයට අයත් සියත ටීවී සියත FM රූපවාහිනී සහ ගුවන් විදුලි නාලිකාවලට අසත්‍ය චෝදනා එල්ල කර ඇති බවත් අප නාලිකාවන්ට මුදල් යෙදවී ඇයි ඒකපාර්ශවිකව සාධාරණ සැකයකින් තොරව තොරතුරු ලබා ගැනීමේ ක්‍රමවේදය තරයේ හෙලා දකින බවත් මහජනයාට වග කියන සියලු මාධ්‍ය ආයතනයන් පිළිබඳව මෙලෙස අසත්‍ය තොරතුරු මත පදනම්ව ඒකපාර්ශවිකව සිදු කරන පරීක්ෂණවලදී මහජනතාවගේ විශ්වාසය බිඳ වැටෙන ආකාරයට තොරතුරු ලබා ගැනීමට කටයුතු කිරීම සංවිධානාත්මක සැලැස්මකට අනුව සිදු වී ඇති බවට සාධාරණ සැකයක් මතුවන බවත් ඔබ සැම වෙත දන්වා සිටීමට කැමැත්තෙමු. උපුටා ගැනීම අවසන්. තම ආශිර්වාදයෙන් තොරව අලුත් ආණ්ඩුවක් සෑදීමට කිසිවෙකුට නොහැකි බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමන් පවසනවා. ජනාධිපතිතුමන් මේ බව ප්‍රකාශ කළේ හිඟුරක්ගොඩ කලාප අධ්‍යාපන කාර්යාලයේ නව ගොඩනැගිල්ල විවෘත කිරීමේ අවස්ථාවට අද පෙරවරුවේ එක් වෙමින්. විපක්ෂයේ මන්ත්‍රීවරයෙක් ඊයේ ජාතික පුවත්පතක පිටුවක් පුරවලයාගේ සම්මුඛ සාකච්ඡාව. මම දැක්කා ඒකේ කියලා තියෙනවා විපක්ෂයට ඕනේ ආසන 113ක් හදාගන්නයි. 113 හදාගත්තට පස්සේ ආණ්ඩුවත් ඉවරයි ජනාධිපතිත් ඉවරයි කියලා. ඔළුවෙන් හිටගෙන තමයි ගණන් හදලා තියෙන්නේ. මට කියන්න තියෙන්නේ ඒකයි. 113ක් හදාගත්තත් ඒ 113 හදාගෙන මංගාවට ඇවිත් තමයි ආණ්ඩුව හදන්නේ. ඒ විදිහට තමයි මේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව තියෙන්නේ. වංචාව, දූෂණ, නාස්තිය, පෞල්වාදය මේ සියල්ලත් එක්ක රට ගිය ගමන වෙනස් කළා. නිදහසා ප්‍රජාතන්ත්‍රවාදය සහතික කරලා අලුත් රටක් ගොඩනගන විට අපි පුංචි තැනින් ආපු මිනිස්සු විදියට මේ රටේ අපි දකින්නේ ඒ එක්තරා පන්තියක මිනිස්සුන්ට තමයි මේ වෙනස වුණා කරලා තියෙන්නේ. මම දැඩි ලෙස විශ්වාස කරනවා ඒ සියලු බලවේග පරාජය කළා මේ රට යහපත් ගමනක් ගෙනියන්න අපිට ශක්තියක් තියන අය විදියට මේ අරමුණ ඉෂ්ට කරගන්න අපි ඉස්සරහට යනවා. මේ රටේ වංචාකාරයින්ට, දූෂණයින්ට, හොරුන්ට, මිනීමරුවන්ට රාජ්‍ය පාලනය අතර අරගෙන රාජ්‍ය බලයෙන් මහජන සම්පත් දේපල ගසා කාපු මිනිස්සුන්ට, රාජ්‍ය බලය පාවිච්චි කරලා මිනී මරපු මිනිස්සුන්ට මේ රටේ පවතින්න පුළුවන්කමක් නැහැ. අද හවසට මාධ්‍ය බලපුවාමත් අන්තර්ජාලය, ෆේස්බුක්, වෙබ්සයිට් මේ සියල්ල එහෙම දෙන්නේ මාටින් ලූතර් කින් කිව්වා වගේ පුහු ගෝසාකාරීන්ගේ සද්දි. යාපනය කෝපයි ප්‍රදේශයේදී ඊයේ දින ප්‍රහාරයකට ලක් වූ පොලිස් නිලධාරීන් දෙදෙනාගේ සුවදුක් විමසීම සඳහා පොලිස්පති පූජේ ජයසුන්දර මහතා අද යාපනයේ ශික්ෂණ රෝහලට පැමිණියා. ඉන් අනතුරුව පොලිස්පතිවරයා මාධ්‍ය වෙත අදහස් දක්වමින් සඳහන් කළේ සිද්ධිය සම්බන්ධ ප්‍රධාන සැකකරුවන් ආවාකල්ලියට සම්බන්ධ හිටපු කොටි සමාජිකයෙක් බවට තොරතුරු ලැබී ඇති බවයි. යාපනය කෝපයි පොලිස් වසමේ නන්දාවිල් අම්මාන් කෝබිල ආසන්නයේදී පොලිස් නිලධාරීන් දෙදෙනෙකුට යතුරු පැදිවලින් පැමිණි නාඳුනන පිරිසක් තියුණු අයිදුල්වලින් පහර දීම සිදු වුණේ ඊයේ දහවල් කාලයේදී. පහර කෑමට ලක් වූ කොස්තාපල්වරුන් දෙදෙනා යාපනයේ ශික්ෂණ රෝහලට ඇතුළත් කළ අතර අද දින පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා යාපනයේ ශික්ෂණ රෝහලට පැමිණ ඔවුන් දෙදෙනාගේ සුවදුක් විමසා සිටියා. අනතුරුව පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා මාධ්‍යයට මෙලෙස අදහස් පළ කළා. Other motorcycles as well. Altogether it's about, according to the constables, it's about 6 to 7 motorcycles. මේ සිද්ධිය සඳහා යතුරු පැදි දෙකක් පමණක් නෙවෙයි 6-7කට ආසන්න සංඛ්‍යාවක් භාවිතා කර තිබෙන බවට මේ වන විට තොරතුරු ලැබිලා තියෙනවා. සිද්ධියට සම්බන්ධ සියලුම සැකකරුවන් තරුණ වයසේ පසුවන පුද්ගලයන්. සිද්ධියෙන් අනතුරුව ඔවුන් අතුරුදහන් වෙලා තියෙනවා. දැන් අපිට තොරතුරු අනාවරණය වෙලා තියෙනවා මේ සිද්ධිය මෙහෙවනු ලැබූ ප්‍රධාන සැකකරු LTT ත්‍රස්ත සංවිධානයට සම්බන්ධ ආවාකල්ලියේ සමාජිකයෙක් බවට. අනිකුත් සැකකරුවන්ද හඳුනාගෙන තිබෙනවා. දැන් ඒ සම්බන්ධයෙන් වූ සියලුම පරීක්ෂණ ඉතාම කඩිනමින් සිද්ධ වෙනවා. මේ ප්‍රදේශය පුරා මේ වන විට ත්‍රිවිධ හමුදාවේ සහ පොලිසියේ සහය ඇතිව පුළුල් ආරක්ෂක මෙහෙයුමක් දියත් කිරීමට අපි කටයුතු කරලා තියෙනවා.
අප විසින් මේ ප්‍රදේශයේ සහ එම ජනතාව වෙත නිදහසේ සහ සාමකාමී වටපිටාවක් නිර්මාණය කිරීම වෙනුවෙන් අවස්ථාවන් රැසක් ලබා දුන්නා. මේ ප්‍රදේශයේ ආරක්ෂක විධිවිධාන පවා ලිහිල් කළා. එහෙත් අදවන විට එම තත්ත්වය ඉතා නරක අතට හැරෙමින් තිබෙනවා පේන්නට තියෙනවා. සබවින්ව ජාතික ආරක්ෂාව පිළිබඳව සලකා මෙම ප්‍රදේශීය ආරක්ෂාව තර කිරීමට ඉදිරියේදී විධිවිධාන යොදවනවා. අපි සාමය වගේම පොදු ජනතාවගේ සුබ සිද්ධිය උදෙසා ක්‍රියාමාර්ග ගනු ලබනවා. And we'll have to ensure the national security as well as the area security for the people to live in peace and harmony. යාපනයේ සිදු වූ මෙම සිදුවීම සම්බන්ධයෙන් අද පැවති මාධ්‍ය සාකච්ඡාවලදී කතාබහට ලක් වුණා. මම හිතනවා දැනට ඒ ගැන නීති ආසාමයේ අමාත්‍යංශයෙන් පරීක්ෂණයක් පවත්වාගෙන යනවා. ඒක ඒ වාර්තාව අනුව හෙට දවසේ කැබිනට් එකේ සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා. පොලිස් නිලධාරීවරුන්ට පාර දීම නීති විරෝධී කටයුත්තක්. හැබැයි ඒක උතුරට පමණක් නෙවෙයි දකුණෙත් වෙනවා. රටවටේ වෙනවා. ඒක වැරදි. අපි ඒක පිළිගන්න එතරම් වැරදි මෙතරම් වැරදි. මෙරටද නීතිමය පාලනය අපි ලබා දීලා තියෙනව නේද? ක්‍රියාත්මක වෙනවා. යුද හමුදාපති ලොතිනල් ජෙනරාල් මහේෂ් සේනානායක මහතා උතුරු පළාත් ප්‍රධාන අමාත්‍ය සිබි විග්නේශරන් මහතා හමු වුණා. යුද හමුදාපති ලොතිනල් ජෙනරාල් මහේෂ් සේනානායක මහතා උතුරු පළාත් ප්‍රධාන අමාත්‍ය සිබි විග්නේශරන් මහතා හමු වුණා. ராணுவ தளபதி அவர் எங்களுடைய பழைய நண்பர் அதாவது இங்கு හමුදාපතිතුමන් මාව හමුවන්නට පැමිණියා. එයාමගේ හොඳ යාළුවෙක්. උතුරු නැගෙනහිර සේනාධිපතිවරයා ලෙස කටයුතු කරද්දී මාව හමු වෙලා තිබෙනවා. හමුදාපතිතුමන් උතුරු නැගෙනහිර මයිලටි වරාය බේරලා දෙන්න පොරොන්දු වුණා. ඒ වගේම ඒ දේ ඉටු කළ අපිට වරාය බේරලා දුන්නා. මේක නිල හමුවීමක් නොවේ, අපේ සුහද හමුවීමක්. ඒ වගේම හමුදාපතිවරයා සඳහන් කළා යුද වාතාවරණයේ නැතිව හමුදා නිලධාරීන් උතුරේ රාජකාරී කටයුතු කරන ආකාරය පිළිබඳව ලබා දී තිබෙන උපදෙස් පිළිබඳවත්. තව දෙයක් සඳහන් කළ යුතුයි. මුලතෙවෙහි හිටි ද්‍රවිඩ ජනතාවගේ ඉඩම් ඉක්මනින් නිදහස් කර ගැනීම පිළිබඳවද අප මෙහිදී සාකච්ඡා කළා. ළඟදීම හොඳ පුවතක් හැමෝටම බලාපොරොත්තු විය හැකි. නල්ල සේදී කඩිකම් රයිලේ පීසිට පොළ. උමාඔය ගැටලුව පිළිබඳව ප්‍රගති සමාලෝචන රැස්වීමක් අද බදුල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී පැවැත්තුණා. රැස්වීමෙන් අනතුරුව අමාත්‍ය මහින්ද අමරවිර මහතා මාධ්‍යයට අදහස් පළ කළා. අද වෙනකොට ඇවිල්ලා තිබෙනවා නෝර්වේ රජයේ විශේෂඥයා ජනාධිපතිතුමා කරපු ඉල්ලීම අනුව. ඔහු වහාම මේ ප්‍රදේශයට පැමිණෙනවා. ඔහු ලබා දෙන වාර්තාව අනුව අපි ක්‍රියාත්මක වෙනවා. දේශපාලන වශයෙන් අපි හෝ නැත්තම් තවත් කවුරුවත් නෙමෙයි පිළිබඳ විශේෂඥ මතය විමසලා තමයි අපි ඉදිරි කටයුතු කරන්නේ. මේ ව්‍යාපෘතියේ ක්‍රියාත්මක වීමෙන් දැඩි ලෙස හානියක් වෙනවා. මේකෙන් ප්‍රයෝජනයක් නැති වෙනවා කිව්වොත් සමහර ලාට රජයේ විදියට මේ පිළිබඳව තීන්දුවක් ගන්නේ. දැන් මොකද මේ ව්‍යාපෘතියේ සැලකියුතු කොටසක් අවසන් වෙලා 80%කට ආසන්න ප්‍රමාණයක් දැන් අවසන් කරලා තියෙනවා. ව්‍යාපෘතිය අද නැවැත්තුවත් මේ හානිය ආකාරයෙන්ම තියෙනවා. පහුගිය දවස්වල නායෑමේ අවදානමක් පිළිබඳව විශාල පවුල් ප්‍රමාණයක් බීතියට පත් වෙලා තිබුණා. NBRO ආයතනයෙන් දැනට සඳහන් කර ආකාරයට ඒ කියන තරම් අවදානමක් නැහැ. යම් තත්ත්වයක් ඇති වුණොත් සුළු නිවාස ප්‍රමාණයකට තමයි ඒ බලපෑම ඇති වෙන්නේ. ඒ පිළිබඳවත් අපි පැහැදිලි වැඩපිළිවෙළක් මේ වෙනකොට සකස් කරලා තිබෙනවා. ඒ වගේම එවන් තත්ත්වයක් ඇති වුණොත් යාමට විකල්ප මාර්ග සකස් කිරීමට අවශ්‍ය කටයුතු කරනවා. දැනටමත් මිලියන 100ක මුදලක් අපි ලබා දීලා තියෙනවා මාර්ග සකස් කිරීම සඳහා. ඒ වගේම අතිරේක මුදල් ඒ වෙනුවෙන් ලබා දෙන්නත් රජයේ විදියට කටයුතු කරනවා. වතුර ප්‍රශ්නේ අපිට ටික දවසක් තියෙනවා. 20 වෙනිදා වෙනකොට ජල ව්‍යාපෘතියක් විවෘත කරලා ජනතාව අයිතියට පත් කරන්න ජලය ලබා දෙන ජල සම්පාදන මණ්ඩලය එකඟ වුණා. ඊට පස්ව මේ අවශ්‍යතාවය සම්පූර්ණ කරන්න අපිට හැකියාව ලැබෙනවා. මේ අතර උමාඔය බහු විනාශකාරී යෝජනා ක්‍රමයට එරෙහි ජනතා ව්‍යාපාරයේ කැඳපුම් කරු සමන්ත විද්‍යාරත්න මහතාද මෙලෙස මාධ්‍යයට අදහස් පළ කළා. වැඳලා කියන්නම් ජනාධිපතිතුමා ඉස්සරහට යන්න එපා උමග තව ජලදර හයක් තියෙනවා වෙච්ච විනාශය ඇති මේක නවත්තන්න කියලා ආන් එහෙමයි කිව්වේ. අපේ කඳුත් සමතලා කරලා ලිඳුත් හිඳලා ගෙවලුත් පුපුරලා පාරවලුත් කඩලා ඕන් යනවා වතුර අරන් හරි සංවර්ධනේ නෑ. අපි කව සංවර්ධන ව්‍යාපෘතියක් දෙන්නේ. ඒ වගේම කිව්වා අපිට හැමදාම වන්දි දෙන්න බැරි වෙන්නේ ගොයි වන්දි. එතකොට මේ මිනිසු නිකන් තියන්න බෑනේ. කුඹරකොට මිනිහට නම් වන්දියක් හම්බේ. වඩු බාස්ට වැඩ නැ කුලි වැඩ කරපු මිනිහට වැඩ නැ ඉඳ අපි කිව්වා මොකක් හරි රැකී ආරක්ෂා දෙන කර්මාන්තයක් අපේ බිමට ගේන්න මොකක් හරි මේකට කරන්න කියලා ඉඳ අපට පේන්නේ නැ මේ ප්‍රශ්නේ විග්‍රහ කරගෙන කියලා පේන්නේත් නැ මේ උමග වහන්න තරම් අධ්‍යනයක් කරනවා කියලා අපට දැනෙන්නේත් නැ අපි ජනාධිපතිතුමාගෙන් සාකච්ඡාවක් ගත්තා ගිය මාසේ 30. දැන් අද වෙනකොට මාසේ පැන්නා. එදා සාකච්ඡාවෙන් පස්සේ අපිට විවිධ පොරොන්දු ටිකක් අපට දුන්නා මේ ජනාධිපතිතුමා ඇතුළු අදාළ බලධාරීන්. ඒ පොරොන්දු තියෙන්නේ කඩදාසිවල. ඒ පොරොන්දු තියෙන්නේ මාධ්‍ය ඇතුලේ. දෙනවා කියපු වතුර ටික ලැබෙන්නේ නැහැ. දෙනවට කියපු වන්දි ටික හරියට ලැබෙන්නේ නැහැ. ඒ නිසා අපට අවශ්‍ය වුණා මේ ප්‍රශ්නේ විසඳ ගැනීම සඳහා සාකච්ඡාවක්. එහෙනම් අද සාකච්ඡාවේදී අපි ඉල්ලා සිටියා අපේ නොවිසිඳුරු ප්‍රශ්නට වහාම උත්තර ලබා දෙන්න කියන අපි ඉල්ලීම කළා. විදේශ කටයුතු අමාත්‍ය රවී කරුණානායක මහතාට එරෙහිව විපක්ෂයේ මන්ත්‍රීවරුන් පිරිසක් ගෙන ඒමට නියමිත විශ්වාසභංග යෝජනාව පිළිබඳව අමාත්‍ය කබීර් හෂීම් මහතා අදහස් පළ කළා.
අමාත්‍යවරයා ප්‍රකාශ කළේ පක්ෂයක් ලෙස ඒ සම්බන්ධයෙන් ප්‍රතිපත්තිමය තීන්දුවක් ගන්නා බවයි. එහෙම විශ්වාස භංග යෝජනාවක් ඉදිරිපත් කරනවා නම් ඒ වෙලාවට අපි පක්ෂයක් හැටියට ජාතික ආණ්ඩුවේ කොටස්කරුව හැටියට අපි ප්‍රතිපත්තිමය තීරණයක් ගන්නවා. අපි කොහොමද මුහුණ දෙන්නේ කියලා දෙවැනිදා එතුමා සාක්ෂි දෙන බව සාතික් කරලා තියෙනවා. එතුමාට චෝදනාවක් නැතුව විශ්වාස භංගයක් දානවා නම් අපි අනිවාර්යයෙන්ම ආරක්ෂා කරනවා. මේ රටේ සාමාන්‍ය නීතියක් තියෙනවා. ඒ නීතිය ක්‍රියාත්මක වීමට ඉඩපාඩු තියෙන්න ඕන. පෞගිය කාලේ කරපු වැරදිවලටත් වැරදිකරුවෝ ඉන්නවා නම් කොරුවල්ලනකොට මේවට මැදිහත් වෙන්න එපා කියලා බලපෑම් කරන්නේ නැතුව නීතියට ක්‍රියාත්මක කරන්න දෙන එක මං හිතන්නේ මේ රටේ පුරවැසියන්ගේ අයිතියක්. ඒ වගේම තමයි අද දැනට අපේ අමතිවරුන්ට විරුද්ධව යම් යම් පැමිණිලි තියෙනවා. ඒක සාමාන්‍ය නීතිය යටතේ ඒවා ක්‍රියාත්මක කරන්න ඉඩ දීලා තියෙනවා. ඔප්පු වීමක් වෙනවා නම් තමයි අපි ආණ්ඩුවක් හැටියට පක්ෂයක් හැටියට ඊළඟ තීරණය ගන්න වෙන්නේ. ඒ වෙනකන් අපි බොහොම විවෘතව ඉන්නවා. මේ අතර එක්සත් ජාතික පක්ෂ නායක අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ පාර්ලිමේන්තු දිවියට වසර 40ක් සපිරීම නිමිත්තෙන් සංවිධානය කරනු ලැබූ සුවදිවි ප්‍රජාසත්කාරක වැඩසටහනක් අද ක්‍රියාත්මක වුණා. ඒ අමාත්‍ය කබීර් හෂීම් මහතාගේ ප්‍රධානත්වයෙන්. එක්සත් ජාතික පක්ෂ නායක අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ පාර්ලිමේන්තු දිවියට වසර 40ක් සපිරීම නිමිත්තෙන් පසුගිය දිනවල විවිධ වැඩසටහන් දිවයින පුරා සංවිධානය කර තිබුණා. අද දිනේද අග්‍රාමාත්‍යවරයාගේ පාර්ලිමේන්තු දිවියට වසර 40ක් සපිරීම නිමිත්තෙන් සිරිකොත එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයේ ප්‍රජා සත්කාර වැඩසටහනක් සංවිධානය කර තිබුණා. ඒ එක්සත් ජාතික කලා සංගමය විසින් මෙම අවස්ථාවේදී ලේදන් දීමේ වැඩසටහනක්, වෛද්‍ය සායනයක්, අක්ෂි සායනයක් හා කලාකරුවන් සඳහා ඇස් කණ්ණාඩි ලබා දීමේ වැඩසටහනක් ක්‍රියාත්මක වුණා. මෙම අවස්ථාවට අමාත්‍යවරුන්, විවිධ ශ්‍රේෂ්ඨවලට සම්බන්ධ කලාකරුවන් ඇතුළු එක්සත් ජාතික පක්ෂ පාක්ෂිකයින් පිරිසක් එක්ව සිටියා. හම්බන්තොට වරාය විධිමත්ව පරිපාලනය කිරීම තුළින් ඒ ශ්‍රී ලංකාවට ඉතා වැදගත් විය හැකි බව අමාත්‍ය පාට්ලි චම්පික රණවක මහතා පවසනවා. අමාත්‍යවරයා අද පෙරවරුවේ අස්ගිරි මල්ලතු පාර්ශවයේ මහනාහිමිවරුන් බැහැදැකීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් මේ බව සඳහන් කළා. මහනගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාට්ලි චම්පික රණවක මහතා අද පෙරවරුවේ අස්ගිරි පාර්ශවයේ මහනායක අතිපූජ්‍ය වරකාගොඩ ශ්‍රී ඥානරත්න මහනාහිමියන් බැහැදැක ආශිර්වාද ලබා ගත්තා. මෙම අවස්ථාවට අස්ගිරි පාර්ශවයේ නියෝජ්‍ය ලේකකාධිකාරී පූජ්‍ය නාරම්පණාවේ ආනන්ද හිමි සහ බදුළු මුතියංගන රජමහා විහාරාධිකාරී පූජ්‍ය මුරුද්දෙනියේ ධම්මරතන හිමියන්ද වැඩම කර සිටියා. ඉන් අනතුරුව අමාත්‍යවරයා මල්වතු පාර්ශවයේ මහනායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සුමංගල මහනාහිමියන් බැහැදැක ආශිර්වාද ලබා ගත්තා. අනතුරුව මාධ්‍ය වෙත අදහස් දැක්වූ අමාත්‍යවරයා හම්බන්තොට වරායක් පිහිටවීමට තාම උචිත ස්ථානය පෙරදිග අපරදිග යාකරන ප්‍රධාන මුහුදු මාර්ගයේ තියෙන එක. නමුත් මේ වරාය අපේ අදහස ක්‍රමයෙන් ගොඩනගන්න තිබිච්ච එකක්. එක පාට විශාල මහා වරායක් හදලා ඒක නඩත්තු කර ගැනීම පිළිබඳ ප්‍රශ්නයකට මුහුණ දුන්නා. 2016 වසරේ මිලියන 18,000ක් මේ වරාය පාඩු වුණා. ඒ කියන්නේ මේ රටේ හැම ජනතාවම රුපියල් 900ක් ගෙවන්න සිද්ධ වුණා හම්බන්තොට වරාය කරගෙන යන. ඉතින් ඒක ඇත්තටම රටට මහා බරක් වෙන තත්වයකට පත් වුණා එක පැත්තකින්. අනිත් පැත්තෙන් අපේ වරාය අධිකාරියට මේක ශක්තිමත්ව කරගෙන යන්න පුළුවන්ද කියන ගැටලුව පැන නැහැ. ඉතින් ඒ නිසා අනිවාර්යයෙන්ම උපාය මාර්ගික සහායකෙක් ඕන වුණා මේක කරගෙන යන්න. ඉතින් මෙතන ප්‍රශ්නේ නැගුණේ මේ වරායේ වටිනාකම නිර්මාණය කරපු ආකාරය, මේ සඳහා අවශ්‍ය කරන උපාය මාර්ගික ඒ සගයා කොම්පැනිය තෝරගත්ත ආකාරය, වරාය අධිකාරියේ පනතට අනුව පුළුවන්ද වරායවල් දෙන්න කියන ඒ ගැටලුව ඒවා අනාගතයේ දැන් මේ පිළිබඳ ශ්‍රේෂ්ඨාධිකරණේ නඩුවකුත් තියෙනවා. ඒවා විසඳේ විධිමත්ව පරිපාලනය කළොත් මේ වරාය ලංකාවට ඉතාමත්ම බලගතු ශක්තියක් වෙනවට සැකයක් නැහැ. මහනාහිමිවරුන් බැහැදැකීමෙන් අනතුරුව අමාත්‍යවරයා මහනුවර ඓතිහාසික ශ්‍රී දළදා සමිඳුන් වැඳපුදා ගනිමින් ආශිර්වාද ලබා ගත්තා. මහනගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍යංශයේ මඟ පෙන්වීමෙන් දළදා මාලිගාවේ අලියතුන් ගාල් කිරීම සඳහා ඇත්ගාල විවෘත කිරීමද අමාත්‍යවරයා අතින් සිදු කෙරුණා. මෙම අවස්ථාවට ශ්‍රී දළදා මාලිගාවේ දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල මහතා, මධ්‍යම පළාත් ආණ්ඩුකාර නිලුකා ඒකනායක මහත්මිය ඇතුළු පිරිසක් එක්ව සිටියා. බණවතත් සියතේ ප්‍රධාන පුවත් විකාශයත් සමගින්
යෙමනය පවතින යුදගැටුම් හේතුවෙන් එරට කොළරා රෝගය ඇතුළු රෝග ව්‍යාප්තවෙමින් පවතිනවා. ඒ හේතුවෙන් යෙමනයේ අනාගතය අඳුරුවෙමින් පවතින බව එක්සත් ජාතීන් අනතුරු අඟවා තිබෙනවා. වසර දෙකක් පුරාවට යෙමනයේ රාජ්‍ය හමුදාව සහ කැරලිකරුවන් අතර යුද ගැටුම් පවතිනවා. ඒ හේතුවෙන් එරට ජනතාවගේ සෞඛ්‍ය තත්ත්වය ජල සහ සනීපාරක්ෂක පද්ධති බිඳ වැටී තිබෙන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. මෙම තත්ත්වය හමුවේ එරට කොළරා රෝගයෙන් පීඩා විඳිමින් සිටින ජනතාවගේ තත්ත්වයද උත්සන්න වෙමින් පවතින බව එක්සත් ජාතීන් සඳහන් කර තිබෙනවා. සිවිල් යුද තත්ත්වය සහ සෞදි අරාබිය විසින් පනවන ලද සම්බාධක හමුවේ මානුෂීය ව්‍යසනයකට මුහුණ දී සිටින එරට ජනතාවට 70%ක ආධාර අවශ්‍ය වන බවයි එක්සත් ජාතීන්ගේ සංඛ්‍යාලේඛන පෙන්වා දෙන්නේ. පසුගිය මාස කිහිපය තුළ යෙමනයේ කොළරා රෝගයට ගොදුරු වී ඇති සංඛ්‍යාව ලක්ෂයකට ආසන්නයි. ඒ මෑත ඉතිහාසයේ යෙමනය මුහුණ දුන් දරුණුතම වසංගත රෝගය වනවා. ඒ අනුව මේ වන විට එරට රෝහල් රෝගීන්ගෙන් පිරී තිබෙනවා. තවද ආහාර හිඟය හේතුවෙන් මන්දපෝෂණයෙන් පෙළෙන දරුවන්ද කොළරා රෝගයට ගොදුරු වෙමින් පවතින බවයි එක්සත් ජාතීන් පවසන්නේ. මේ හේතුවෙන් යෙමනයේ අනාගතයද අඳුරු වෙමින් පවතින බවත් එක්සත් ජාතීන් පවසනවා. අමරිකානු ගුවන් හමුදාවට අයත් B1 වර්ගයේ ගුවන් යානා දෙකක් කොරියානු අර්ධද්වීපයේ සැරිසැරූ බවට තොරතුරු වාර්තා වනවා. අමරිකාව මිසයිල් නාශක අභ්‍යාසයක යෙදුනේ උතුරු කොරියාව විසින් පසුගියදා සිදු කරන ලද මිසයිල් අත්හදා බැලීමට ඍජු ප්‍රතිචාර දැක්වීමක් ලෙසයි සැලකෙන්නේ. ඒ අනුව අමරිකානු B1 වර්ගයේ බෝම ප්‍රහාරක යානා දකුණු කොරියානු සහ ජපානු ගුවන් යානා සමග එක්වයි කොරියානු අර්ධද්වීපයේ අභ්‍යාසයකදී තිබෙන්නේ. උතුරු කොරියාව විසින් නිෂ්පාදිත එම මිසයිලයට අමරිකාවේ සියලු ප්‍රදේශවල ළඟා වීමට හැකි බව උතුරු කොරියාව නිවේදනය කර තිබෙනවා. එය අමරිකාවේ දැඩි දෝෂ දර්ශනයට ලක් වූ බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. කෙසේ වෙතත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය විසින් මේ පිළිබඳ සාකච්ඡා කිරීමට රැස්වීමට නියමිතයි. ඉන් කිසිවක් වෙනස් නොවනු ඇති බවයි අමරිකානු බලධාරීන් පවසන්නේ. 2017 ආසියානු පාසල් කෙස්සූරතාවලියේදී ශ්‍රී ලංකාවට හත්වන ස්ථානය හිමිව තිබෙනවා. ඒ එක් ට්‍රම්ප් පදක්කමක් සහ ලෝකඩ පදක්කම් දෙකක් හිමිකර ගනිමින්. මෙවර 2017 ආසියානු පාසල් චෙස් තරගාවලිය චීනයේ ෂෙන්ජින් නුවර ලියෝතෝ කලාකතු අගාරයේ පවත්වා තිබෙනවා. එයට රටවල් 22ක් සහභාගි වී තිබෙන අතර එම තරග අතරින් ශ්‍රී ලංකාවට රන් පදක්කම් එකක් සහ ලෝකඩ පදක්කම් දෙකක් හිමිකර ගනිමින් ශ්‍රී ලංකාව හත්වන ස්ථානයට පත් වී තිබෙනවා. එම තරගාවලිය නිමකර ක්‍රීඩ ක්‍රීඩිකාවන් ඊයේ රාත්‍රියේ කටුනායක ගුවන්තොට පෙරට පැමිණියා. ඔවුන් මහත් හරසරෙන් පිළිගැනීම සඳහා එම පාසල් නියෝජනය කරමින් ගුරුවරුන් සහ දෙමාපියන් විශේෂ උත්සවයක් කටුනායක ගුවන්තොට පෙර පරිශ්‍රයේදී සංවිධානය කර තිබුණා. එම පුවතත් සමගින් අපගේ ප්‍රධාන පුවත් විකාශය නිමාවට පත්වනවා. හමුවෙමු හෙටත් උදෑසන 6ට. ඔබට සුබ රාත්‍රියක්.